මේ රටේ ජනාධිපතිවරයෙක් වෙලා හිටපු අපි ඇත්තටම ගරු කරපු මහින්ද රාජපක්ෂ මහත්තයත් ඊයේ වේදිකාවක නැගලා හාමුදුරුවන් අපේ සංඝයා වහන්සේ ඉස්සරහ තියාගෙන අපේ හාමුදුරුවනේ කියලා අර පුරුදු පරිදි නැවත්තත් බොරු කියන්න පටන් ගත්තා. ඒ මොකද්ද? අර MCC ගිවිසුම ගැන කොරිඩෝවක් ගැන කතා කරගෙන සීගිරිය ඉවරයි පොළොන්නරුව ඉවරයි කියලා ජනතාව රවට්ටන අමූලික පට්ටපල් බොරු හිටපු ජනාධිපතිවරයෙක් පැවසීම ඉතාම කනගාටුවට කාරණයක්. මොකද එතුමා සමහර වෙලාවට මං හිතන්නේ අර ටියුෂන් ගුරුවරයෙක් ඉන්නේ. මං හිතන්නේ ඇත්තටම එයත් මෙතුවක් කාලයක් ජනතාවගේ ගෞරවය දිනාගෙන හිටියා. නමුත් තමන්ට උගන්වන්න එන ඒ දරුවන්ගේ විශ්වාසය, ඒ එවන දෙමව්පියන්ගේ විශ්වාසය අන්තිම වශයෙන් අන්තිම පහත් විදිහට නැති කරමින් විශාල MCC ගිවිසුම ගැන විශාල වැරදි ප්‍රචාරයක් මොනයම් හේතුවක් හින්දා කරගෙන ගිය එතුමා වගේ කතා කරන්න පටන් අරන්. මොකද ඒ ගුරුවරයාටත් මම මෙතනදි පණිවිඩයක් යවන්න ඕනේ. එතුමා මතක තියාගන්න ඕනේ මේ රජය තියෙන හින්දා තමයි එතුමට ඔහොම කතා කරලා බේරෙන්න පුළුවන් වෙන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වුණාට පස්සෙත් එතුමට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් පහුගිය රජයක් යටතේ ඕක වුණා නම් එතුමට ජීව විද්‍යාව කරන්න වෙන්නේ, ජීව විද්‍යාව ගැන හොයන්න වෙන්නේ මෝරෙගේ බඩ ඇතුලේ ඉඳගෙන මෝරගේ ජීර්ණ පද්ධතිය ගැන තමයි ජීව විද්‍යාව ගැන කරන්න වෙන්නේ කියන එක එතුමාටත් මතක තියාගන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි UNP